වසීම් තහදුජින් කියන සුපිරි රගර් ක්‍රීඩකයාගේ මරණය අපි මිනිය නැවත නැවත ගොඩගන්නේ ඡන්දයක් කිට්ටුවේදී කියන එක. ඡන්දයක් කිට්ටුවේදී අපි ඔහුව විකුණනවා, ඔහුගේ මිනිය නැවත ගොඩගන්නවා. ඒක ඡන්ද ගුණ්ඩුවක් හැටියට පාවිච්චි කරනවා කියලා තමයි අපේ රජයට තිබුණු චෝදනාව. ඉතින් මේ අවස්ථාවේදී අපි නෙමේ මේ මිනිය ගොඩ අරන් තියෙන්නේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමා. ඉතින් එතුමාට ස්තුතියි මේ සැඟවුණු මිනිමැරුමක් ගැන අලුත් එළිදරව්වක් කළාට. අපි අහමු එතුමා මොකද්ද වසීම් තහදුජින්ගේ මරණය ගැන එතුමා දන්න අලුත්ම තොරතුරක්. ඒ කියන්නේ අපි කවුරුත් දන්නේ නැති තොරතුරක් මේක. මොකද්ද මේ තොරතුර? අපි දන්නේ පාක් රෝඩ් එක රේස් ට්‍රැක් එකක් කියලා අපි දන්නේ. පැයට කිලෝමීටර් 175ක වේගෙන් තමයි වසීම් තහදුජින් ගිහිලා තියෙන්නේ. කවුරුත් දන්නේ නැති තොරතුරක් එතුමා අනාවරණය කරනවා. දැන් මේ කතාවේදී බොහොම පැහැදිලිව අපි නෙමේ මේ වසීම් තහදුජින්ගේ මරණය නැවත වරක් කරලියට ගෙනලා තියෙන්නේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අපේ හිතවත් මිත්‍ර විපක්ෂ නායකතුමාමයි. එතුමාගේ හෘද සාක්ෂිය කෑ ගහනවා මං හිතන්නේ. යම් කිසි කෙනෙක් මරණයකට මිනිමැරුමකට සම්බන්ධ නම් ඔහුට නිින්ද යන්නේ නැහැ කියලා මං අහලා තියෙනවා. මිනි මරපු අය සංසුන් නැහැ කියලා කියනවා. ඉතින් මේ පරීක්ෂණ යටගිය ඌමනාවෙන් යට ඇරිය මෙවැනි දෙයක් නැවත මතු කිරීම ගැන එතුමාට ස්තුතියි. දැන් එතුමා කියන විදිහට වසීම් තහදුජින්ගේ කියන සුපිරි රගර් ක්‍රීඩකයාගේ වාහනය පාක් රෝඩ් එකේ මේ ඇපලෝ හොස්පිටල් ලංකා හොස්පිටල් තියෙන පාරේ තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. පැයට කිලෝමීටර් 175ක් කියන්නේ මේ රේස් ට්‍රැක් එකේ යන වේගයක්. 175ක් කියන්නේ සුළුබඩු. අපි කියන්නේ සාමාන්‍යයෙන් 60ට 60 යනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් හයියගෙන වාහනයක්. අපෝ 60ට යනවා. මේක 60 120න 175 තුන් ගුණයක්. තුන් ගුණයක වේගෙන් ඇවිල්ලා තමයි හැප්පිලා තියෙන්නේ. ඉතින් මෙතන තියෙන ප්‍රශ්නේ මෙතුමා මෙහෙම කියද්දි මේකේ වෙන අගතිය. මොකද අධිකරණයේ නියෝගයක් ඇවිල්ලා තියෙනවා. ගෞරවනීය අධිකරණයේ නියෝගයක් දීලා තියෙනවා, තීන්දුවක් දීලා තියෙනවා මෙය ඇක්සිඩන්ට් එකක් නොවේ ඝාතනයක් කියලා. ඒක අර හොර දොස්තර කෙනෙක් ඉන්න ડોක්ටර් ආනන්ද සමරසේකර. එතුමා මුලින් කිව්වා වසීම තහදුජින්ගේ හොඳම අස්සෙ ටිකක් හංගලා එතුමා කිව්වා ඒක මුලින්ම ඇක්සිඩන්ට් එකක් කියලා. පස්සේ පිළිගත්ත ඝාතනයක් කියලා. දැන් එතුමා අර ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වගේම දාලා තියෙනවා එතුමාව අත්අඩංගුවට ගන්නට නොහැකිවන අධිකරණ නියෝග. දාලා දැන් මේ ටිකේ බේරිලා ඉන්නවා. නමුත් අපි ඒ හොර දොස්තරව කොහොමරි අල්ලනවා කොයි වෙලේ හරි. මෙවැනි දොස්තරලා ඇත්තටම ලංකාවටම පිළිලයක්. මුදල් වලට බොරු මෙඩිකල් රිපෝට් ලියන. ඉතින් මම හිතනවා වෛද්‍ය සභාවත් මේ ගැන මේ නිමිත්තකට ගණී කියලා මේ දේ. ඒ වගේම අපි කියන්නුනේ මම අද කතා කළා සියලුම මේ ඔෆිෂියල්ස්ලට කතා කළා මේ හා සම්බන්ධව. දැන් මේ වසීම් තහදුජින් 175ට මේ කියන විදිහට එන්නේ ඉස්සල්ලා විනාඩි 23කට ඉස්සල්ලා ලාෆ් ගෑස් එකෙන් හැව්ලොක් රෝඩ් එකේ වතුර බෝතලයකුත් තරන් තියෙනවා. හැප්පෙන්න ඉස්සල්ලා කිලෝමීටර් 5කට මෙහා තමුන්ගේ පර්ස් එකයි ටෙලිෆෝන් එකයි විසි කරලත් තියෙනවා. හරි පුදුම වැඩක්. ඉතින් ඒ වගේම අද පාර්ලිමේන්තුවෙත් බොහෝ අය මට මේ ඒගොල්ලන්ගේ මේ තොරතුරු අනාවරණය කළා. මේ පුද්ගලයා වසීම් තහදුජින්ගේ
සාමාන්‍යෙන් කාර්යක දකුණු පැත්තේ තමයි ඩ්‍රයිවිං සීට් එක තියෙන්නේ. වසුම් තහදුවෙන්ගේ බොඩිය තියෙන්නේ සීට් බෙල්ට් දාලා අනිත් පිටුවේ පුටුවේ. ගිනි ගත්තනම් කාබන් ඩයොක්සයිඩ් තියෙන්න ඕනේ සිරුර ඇතුලේ. කාබන් ඩයොක්සයිඩ් නෑ, මරලා ගෙනත් තියනවා කියලා තමයි කතාව තියෙන්නේ. ඉතින් මෙවැනි දේවල් ලංකාවේ වෙන එක ගැන අපි කවුරුත් ලැජ්ජ විය යුතුයි. දැන් මේකට අත්අඩංගුවට ගත්ත මේ සාමාන්‍යයෙන් නේවි එකේ ඔපරේට් කරන පොතක් DOP ඩේලි ඔපරේට් බුක්, ඩේලි ඔපරේෂන් බුක් එකේ කොළ හයක් එදා අයින් කරලා දැන් මේකට ගෙනිච්චම රණවිරුවෙක් වන ශවීන්ද්‍ර ප්‍රනාන්දු ඒ මහත්තයා දෙන්නේ නැහැ. ඒ එදා වැඩ කරපු අයගේ නම් ලිස්ට් එක දෙන්නේ නැහැ, ඒ තොරතුරු දෙන්නේ නැහැ, ඒව හංගනවා. මම රණවිරුවන් එක්ක කිසිම ආරෝවන්නේ නැහැ. රණවිරුවෝ හින්දා තමයි අපි අද සැනසීමේ ඉන්නේ. නමුත් රණවිරුවන්ට අයිතියක් තියෙනවා. අර මහේෂ් සේනානායක කියන හමුදාපති කිව්වාගේ රණවිරුවෝ මිනිමරුවෝ කියලා දෙකක් ඉන්නවා. මේ මිනිමරුවන්ව අඳුරලා දෙන්න. අපි දන්නවා වසීම් තහදුජින් එක්ක රණවිරුවන්ට කිසිම හැපිල්ලක් නැහැ. ඒ අය මේක කළේ ආර්යාවගේ උමනාවටද, යෝෂිතගේ උමනාවටද, රගර් ගහපු නාමල් රාජපක්ෂ මහත්තයාගේ උමනාවටද, නැත්තම් මේ හයියෙන් ගියා කියන මහින්ද රාජපක්ෂ මහත්තයාගේ උමනාවටද කියන එක අපිට රණවිරුවෝ ටික ඇවිල්ලා කිව්වොත් සමාවෙන්න. අපි මේ දේ කළේ කුලි මිනුවර මරුවන් හැටියට අපි පාවිච්චි වුණේ. අපි මේ ඉහලින් ආ නියෝගයක් ඉඳයි කියලා කිව්වනම් හරි වටිනවා. ඉතින් මම කියන්නේ දැන් වසීම් තහදුජින් නැවත ගොඩගත්තා, ගොඩ අරන් තියෙනවා අධිකරණයට. මේක විශාල නිගාවක්, මෙය මිනිමරුමක් නොවේ, ඇක්සිඩන්ට් එකක් කියන එක. ඒ වගේම මම CID එකට මේ අවස්ථාවේ ශානි අබේසේකර මහත්තයාට, රවි සෙනවිරත්න මහත්මයාට ඇතුළු කණ්ඩායමට ඉල්ලීමක් කරනවා. මේ අලුත් තොරතුරු හරහා, මේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා දෙන අලුත් තොරතුරු හරහා නැවත එතුමාව කන්දලා CID එකට, කොහොමද ඔබතුමා දන්නේ මේක ගියේ කිලෝමීටර් පැයට කිලෝමීටර් 175ක වේගයෙන් කියලා? ඒ දැනුවත් උනේ කොහොමද? ඒව ගැන ප්‍රකාශයක් ලබා ගන්න කියලා. ඒ වගේම එතුමා කියනවා ඒ වීඩියෝ එකේ මරලා ඇතුළට දාලා තාප්පෙකට හප්පලලු එහෙම කියලා හතාව හදනවා කියලා. විශ්ම කර්මයක් වෙන්න ඕන, නයිට් රයිඩර් කෙනෙක් වෙන්න ඕන මේකෙන් එලියට බයින්ද කියලා ආ වීඩියෝ එකේ කියනවා. ඉතින් මම කියනවා, මම අහනවා එතුමගෙන්, මේ කලව අස්ති දෙක නැතුව, පපු අස්තියද නැතුව කොහොමද වසීම් තහදුජින් රගර් ගහුවේ කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ මේ රගර් ක්‍රීඩකෙට අවශ්‍යම අස්ති, ඒ කියන්නේ කලව අස්ති, පපු අස්ති නැතුව තමයි මේ සුපිරි රගර් ක්‍රීඩකයා රගර් ගහලා තියෙන්නේ. ඉතින් අනිත් එක දකුණු පැත්තේ වීල් එකේ තියෙද්දි තහදුජින් ඉන්නේ වම් පැත්තේ, කිලෝමීටර් ගානක් එහා පර්ස් සහ ටෙලිෆෝන් තියෙනවා. ඉතින් මම කියන්නේ සාමාන්‍ය වාහනයක් ගිනි ගද්දි පෙට්‍රල් ටැංකිය ගිනි ගන්න ඕනේ. මේක පෙට්‍රල් ටැංකිය ගිනි අරන්නේ නැහැ. සිරුරේ ඇතුලේ කාබන් ඩයොක්සයිඩ් නැහැ. ඒකේ ඒ කියන්නේ ගිනි අරගෙන මැරුණා නම්. ඉතින් මේ වගේ සැක කටයුතු බොහොම දෙයක් තියෙනවා. ඉතින් මම නැවත නැවතත් මේක අහන් ඉන්න ලංකාවේ ජනතාවගෙන් මං ඉල්ලා හිටිනවා මේ ගැන අවදියෙන් ඉන්න. මොකද අධිකරණය ගැනත් අවදියෙන් ඉන්න. මේක පුදුම ලංකාවේ මිනිමරුමක්. වසීම් තහදුජින් කියන කිසිම දේශපාලඥෙක් නෙමෙයි, පළාත්සභා මන්ත්‍රියෙක් නෙමෙයි, රාජ්‍ය අමාත්‍ය කෙනෙක් නෙමෙයි, මන්ත්‍රී කෙනෙක් නෙමෙයි. ඇයි ඔහුව මරා දැම්මේ? මේ අහිංසක තරුණයව හොඳට රගර් ක්‍රීඩා කරනවා කියන එකද මොහු කරපු පාපය? ඒ වගේම මේ අලුත් ડોක්ටර් මහත්තයා කවුද? මහින්ද රාජපක්ෂ කියන අලුත්ම වෛද්‍යතුමාගෙන් අපි අහන්න කැමති. ඔහු කොහොමද ડોක්ටර්ස්ලා තුද්දෙනෙක් බොඩි එක කපලා ඉන්වෙස්ටිගේෂන් කරලා මෙඩිකල් රිපෝට් එකක් දුන්නම මේ අලුත් ඔස්තර මහත්තයා, අපි දන්න විදිහට මහින්ද රාජපක්ෂ මහත්මයා ඇසිස්ටන්ට් ලයිබ්‍රේරියන් කෙනෙක් විදිහට ඉඳලා තියෙනවා. ඊට පස්සේ ලෝ ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඉඳලා තියෙනවා. ඊට පස්සේ ලෝ කෙනෙක් කියලා තියෙනවා. හැබැයි ශිරන්ති මහත්මිය නම් බේත් දෙනවා අපි දැක්කා. ඇය දොස්තරවරියක් වගේ බේත්. එතුමිය කිව්වා දන්නෙත් නැහැ මේ කොහොමද මේ වුණේ කියලා. ඒ වගේම මේක වුණ දවසේ මහරෑ ටෙම්පල් ට්‍රීස් වලින් කෝල් 36ක් ඇවිල්ලා තියෙනවා. අනුර සේනානායක මාගේ කිරිල්ලි සින්දුව ගායනා කරන DIG මහත්මයා, එතුමා අවුරුද්දක් මං ගිහින් රිමාන්ඩ් එකේ හිටියා. ඉතින් ආරංචිය තියෙන්නේ නාරයන් පිට OIC ලා. එතකොට තවත් පොලිස් නිලධාරියෙක්ගේ සපෝට් එක අරගෙන මේ වාහනේ අරගෙන ගිහලා මේ වගේ භාගයක් පුච්චලා මොහු මරපු විනිය දැම්මයි කියලා තමයි ආරංචිය තියෙන්නේ. ඉතින් මම නැවත නැවතත් කියනවා මේක ඇස්දුටු, ඒ කියන්නේ
සාක්ෂි තියෙන මිනිමැරුමක් මිනිමැරුම ගොඩගත්ත වෙලේ උන මේ කාලෙකට පස්සේ අපේ ආණ්ඩුවට පස්සම මිනිිය ගොඩගත්තේ මං අතිකරු ජනාධිපති මෛත්‍රපාල සිරිසේන ජනාධිපතිතුමාටත් අපේ ගරු අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයාට කියනවා මේක යට දෙන්න යන්නේ එපා. මොව මොකද රටක ක්‍රීඩකේ ඉති ක්‍රීඩ මේ ක්‍රීඩකෙක්ව එහෙම ඝාතනය වෙන්න ඉඩ තියන්න එපා. වගේම ගෞරවනීය මුස්ලිම් ප්‍රජාවට මම විශේෂයෙන් කියන්න කැමති පණිවිඩයක් ඇටියට ගෞරවනීය මුස්ලිම් ප්‍රජාවට. ඒ කියන්නේ හරාම් විශ්වාස කරන ප්‍රොෆට් මොහමඩ්ගේ නබිනායකතුමාගේ ධර්මය විශ්වාස කරන මුස්ලිම් ප්‍රජාවගේ මං ඉල්ලන්න කැමති තවත් මෙවැනි මේ මිනිමරුවන්ට ජයවා කියාගෙන පස්සෙන් ඇනක ගැන මුස්ලිම් ප්‍රජාව ගැන මම ලැජ්ජ වෙනවා. එයා හොඳටම දන්නවා වසීම් තහදුජින්ගේ මරණය ඝාතනයක් මිස ඇක්සිඩන්ටයක් නෙමෙයි කියලා. තවත් කරේ තියන් යනවා ලැජ්ජ නැතුව ජයවා ජයවා කියාගෙන මේ සිද්ධියට සම්බන්ධ ගෝඨාභය සහ මහින්ද රාජපක්ෂ මහත්තයා.